ඔන්නා දත්මම ගැන ආවා පපුවටම දැනෙන ආතරණීය ලස්සන කතාවක්. ඔයාලා වෙනුවෙන්ම කතා බලන ඔයාලා මගේ channel එක subscribe කරලා bell icon එකත් click කරගෙනම යන්න. එතකොට හැමදාම මගේ කතා බලන්න පුළුවන්. අද කතාව තමයි හිඟන ගණිකාවිය. මේ වගේ වෙනස්ම වෙනස් කතා බලන්න අනිවාර්යෙන්ම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් අපි යමු කතාවට. ඒ අන්න අර බලපං. කො මොකද්ද බං? අර අතන පාරායිනි බලපං. පට්ට කෑල්ලක් ඉන්නවා. ඊයෝ යකෝ ඒකිගේ ඇඳුම් බලපං. හතර වටේ නිරිලා. හිඟන කෙල්ලෙක්ද කොහෙද? හිඟනුණත් මොකද බං? පට්ට ඇඟක් නෑ. බලහංකො ඒකිගේ ලස්සන. ඇඳුම් කැතුනාට කමක් නෑ බං. ඇඟ ලස්සන ඇතිනේ. මම ෂනාට ඇසක් ඉඟපරමින් කියනකොට අර හිඟන කෙල්ල ළඟින් කාර් එක නතර කරා. ඒ ඒ පාබං යමා යමා වැඩක් නැහැ ඔය වගේ උන්ම යමා බා මොකෝ යකෝතට වෙලා තියන්නේ ආ මොකෝ උඹ අවුල් ගිහින් වගේ උඹට දුක හිතුණද ඒකි ගැන පිස්සුද බං එහෙම එකක් නැහැ ඒත් ඕන් නැ බං පොඩි කෙල්ලෙක් වගේ ඕන් නැ බං ඒකිව අපි යමා ගෙදර ඒකිගේ වයස පොඩි උනාට ඇඟ පොඩි නැ බං බලහන් යකෝ ඒකිගේ ඇඟ රත්තරන් පාරට දිස්නේ ගහනවා අපි වැඩේ කරා කීයක් හරි දීලා යමු බං ඕනේ නැ බං ගෙදර යමු තොටේ පානන් ඉඳපන් පාඩුව ඒකිව මට ඕනේ මං ඒකිව කාර් එකට දා ගන්නවා අර පාළු පාරට කාර් එක අරන් යමු ආතල් එකක් ගමු මට ඒකිව ඕනේ අද කොමාරි අනේ මන්ද බං උඹත් මොකෝ මොකෝ උඹ මොකෝ අද උපාසක වෙලා එහෙම එකක් නැ බං ඒත් ඒකි දැක්කහම අමුත්තක් දැනෙනවා මට හිතෙන්නේ මේකව අතහැරලා දාන්න කියලා. යකෝ මු. අයියා උඹට මේ හිඟන කෙල්ලව වයිස් කරගන්න හිතනවද? අනේ පල පල යකෝ මං බහැලා අරකිව දාගන්න. උඹ කාර් එක ඉක්මනට අර පාළු පාරට දාපන්. විකාර හිතන්න එපා යකෝ. ඒකගේ පට්ට ඇඟ දෙන්නත් එක්ක වැඩේ දෙමු. මොකෝ මේ වගේ හිඟන කෙල්ල අපිට නඩු දාන්නද බං? යම. අනේ මන්ද බං උඹ ඒත් මගේ හිතට හරි නෑ මට හිතෙන්නම මේ දේ මේකකින් ඕනේ නෑ කියලා අනේ මේ මගුලක් කියවන්න එපා බං ඔන්න මං බහිනවා මං මේකව දාගන්නම් කාර් එකට ඔබ ඩ්‍රයිවිං ෂීට් එකට වරෙන් ටක් ගාලා යමන් අර පාළු පාරට ෂෙනා මේක දඟලනවා බං මේක මගෙන් මැරුම් කරනවා දැන් බලහම් මේකේ හැඩ යකුන් මුගේ රූ රචනය වෙන්න ඕනේ නවී ඕන් නෑ බං මේක හිඟන කෙල්ලෙක් බං මේක හුඟක් පොඩිත් වගේ මේකව මෙතනින් දාලා අපි යමන් බං අනේ මේ යකෝ මේ වගේ රං කඳක් දාලා යන තොට පිස්සු දෙයකෝ මේක දැක්කහමත් බඩ පිරෙනවා බලහම් මේකේ ලස්සන ඒ වගේ මතපයත් හොඳට හයියයි අනේ මාව අතාරින්න අනේ මහත්තයා මට ඉන්න දෙන්න මාව අල්ලන්න එපා අනේ මාව අල්ලන්න එපා ඇතිපරිකමට හිඟා කෑවට මහත්යල හිතනවා වගේ කියක් නෙමෙයි මහත්තයා මං අනේ මට යන්න දෙන්න අනේ මාව අල්ලන්න එපා ඇය අඬ අඬාම නවීගෙන් බේරීමට පෙර තරන්ට උනා බලහම් මේකේ තියෙන කුළුප්පුව බේරිලා යන්න කොටියට අහුවෙච්ච හා පැටියෙක් වගේ තව ටිකක් වෙලා යනකොට මේකේ ගෑස් බහි කට බඳින්න ඕනේ නැත්නම් මේකේ මෙතන වැළලෙන්න හදාවි නවී යමන් බම් ප්ලීස් මේ කෙල්ල අහිංසක එකියක් බම් අපි යමන් මේකේ ඕනේ නැහැ අනේ මේ යකෝ උඹට මට මේකේ පා වුණාට මට අද ඕනේ උඹට ඕනේ නැත්නම් උඹ පැත්තකට වෙලා ඉඳපන් මට මේකේ ඕනෙමයි අද උඹ ඕනේ මගුලක් කරගනින් මං බහිනවා කාර් එකෙන් මගේ හිත කියන්නේ මේ දේ ඕනේ නැහැ කියලා එපා බම් මට ඒ කියලා ප්ලීස් දැන්වත් යමන් උඹ පෑ දෙකක් තිස්සේ ඒකව හපයක් කරා දැන්වත් යමන් යකෝ මූ අද උපාසකයා වෙලානේ මොකෝ උඹට අද වෙලා තියන්නේ නෑ බං එහෙම මොකුත් නෑ ඒත් වෙනදා පියන්නේ සල්ලි දීලා ගන්න පුළුවන් තැනකට ඒ වගේ උන් කරන්නේ සල්ලි වලට ඇඟ විකුණන එක ඒත් මේකේ හිඟන කෙල්ලෙක් අනික ඇයි මට හිතුනේම මේ දේ ඕනේ නෑ කියලාමයි යමන්ද දැන් අනේ බං මේ මුන් මේ යටි කූට්ටු වැඩ කරන්නේ හිඟා කනගම මේකෙන් මුන්ට ආදායම් දෙකයි එකක් හිඟා කාල සල්ලි හොයනවා අනෙත් එක ඇඟ විකුණන සල්ලි හොයනවා අනේ මේ බං ගොන් කියවන්න එපා හැම කියන්නේ එහෙම නෑ
යමන්ද දැන් ඔබ ඔළුව ත්‍රිදෙනවා හොඳටම එළිය පය දෙකම මං හිතන් ඉඳලා කකුල ත්‍රිදෙනවා ඇයි යකොයිද මම ඔබට කිව්වද එළිය ඉන්නේ කියලා කාරකට වෙලා හිටියානම් ඉවරයිනේ අනේ මේ තෝ මගෙන් අහගන්න එපා අර අහිංසකව හපයක් කරනවා මට බල බල ඉන්න ඔබ හිතුවද මට අසහනය කියලා හරි හරි යමන් ඉඳපන් මේකව පාරායිනේ තියෙනකම් ඉඳහන් මේකට 5000 කොලයක් දෙනකම් කොහොමුණත් මම මේකෙන් ආතල් එකක් ගත්තනේ ඉඳා මේක තියාගනින් ඒ 5000 කොලේ කෑලි කෑලි වලට ඉරලා දැම්මේ නවින්ගේ මූණ දිහා බලලා බල්ලොත් නොකන සල්ලි මට එපා යකෝ ඵලයන් මෙතනින් තිරසනා තංගි කෙනෙක් අක්ක කෙනෙක් නැද්ද උඹලට මෙහෙම අහිංසක කෙල්ලන්ට කරදර කරන්නේ මගේ ජීවිතේ තිබ්බ අන්තිම වටිනාකම තෝ කෑවා ඵලයන් මෙතනින් තිරසනා ඇයි අඬ අඬාම වේදනාවෙන් ඉසේ කෑගසන්නට උනේ ඉකි ගසමින් ඇයිගේ මුණ මලා නිකලලා වේදනාවෙන් මිරිකෙමින් ඇයි සිටින බවට මා ඇතුට සනින් තේරි හමාරයි මට මේ අහිංසකීව නවීන්ගෙන් බේර ගන්න තිබ්බ නේද යන හැඟීම පමණක් සිතට වද දෙන්නට උනා සිතට මහත් අමුත්තක් දැනෙන්නට උනා යකෝ මේකික කටේ සද්ද බලහම් 5000 කොලෙත් తిරුවා අපි යමන් ෂෙනා ෂෙනා මා විස්තරෙන් දාපා ෂෙනා ඒ අඩෝ ෂෙනා උඹට ඇහෙන්නේ නැද්ද යකෝ මාව විස්තරෙන් දාපා හේ ෂෙනා ඕ සෝරි මට ඇහුන්නේ නැහැ මොකද නැවි උඹ කිව්වේ මම වෙන සිහිකින් ආවේ මා විස්තරෙන් දාන්න කියලා යකෝ කිව්වේ මොන සිහිකින්ද උඹ ඉන්නේ නෑ නෑ බා මට අර කෙල්ලම මතක් වෙනවා හිතට අමුත්තක් දැනෙනවා අනේ තොට විකාර මාව මෙතනින් දාපන් හිට සෙට්ටුම් ඔෆිස් එකේදී බයි හරි බම් බයි අම්මි කෝය ෂෙනා ඔයා ආවද පුතා මොකෝ අම්මි ඔයාගේ ඇස්සල කඳුළු මොකද උනේ පුතේ මට ඔයාට දෙයක් කියන්න ඕනේ මම මේ දේ කවදාවත් ඔයාට කියලා නැහැ මොකද මං වගේම ඔයත් හිත කරදරෙන් ජීවත් වෙන නිසා ඔයාගේ නංගි මැරුණේ නෑ පුතා තාත්තා නංගිව විකුණලා වත් අම්මි මොනවද අම්මි මේ කියන්නේ ඔව් පුතා තාත්තා නංගිව විකුණලා තාත්ත එක්ක රණ්ඩුනේ දා ඉඳන් මං ඒ දෙයටයි ඔයාට නොතේරෙන්නේ මං හුඟක් නංගි වෙහෙව්වා මොකද මේ දේ ඇහුවම ඔයාට මේක දරා ගන්න බැරි වෙයි කියලා මං දන්න නිසා තාත්තගෙන් ඇහුවට එයා දන්නේ නැ නංගිව විකුණුවේ කාටද කියලා මොකද තාත්තටත් එදා සිහියක් තිබිලා නැ බීලා ඉඳලා තියෙන්නේ ඔයාට අසනීප වුණ නිසා ඔයාගේ බෙහෙත් වලට ගොඩක් සල්ලි වුණ නිසා තාත්තා නංගිව විකුණලා මොකද එයාට ඕනේ උනේ පරම්පරාව ගෙනියන්න පුතෙක් විතරයි එයාට නංගිට වඩා ඔයා ඕනේ උනේ පරම්පරාව ගෙනියන්න ඕනේ නිසාලු ඔයාව ජීවත් කරවන්න බෙහෙත් වලට අවිට සල්ලි නැති නිසා ලක්ෂයකට නංගිව විකුණලා අපි ගෙදරිනකොට නංගි නියුමෝනියාව හැදලා මැරිලා වැඩ කරා කියලා කිව්වේ එයා බොරුවට අම්මි මොනවද අම්මි මම මේ අහන කතා මාව ජීවත් කරවන්න තාත්තා මගේ නංගි ලක්ෂයකට විකුණුවා කියලාද ඕ පුතා මම මේ දේ ඔයාට කිව්වේ මට බයයි මම මැරෙන්න කලින් මගේ දුවගේ මූණ මට බලන්න බැරි වෙයි කියලා මොකද මට මගේ දුවත් ඔයා වගේම වටිනා පුතේ මට ඔයා වගේම යාවත් ඕනේ මම මේ දේ කියන ගොඩක් කල් බලන් හිටියා මට නංගිව හොයා ගන්න ඕනේ අනේ අම්මි මේ මන් නිසා මගේ නංගි අම්මලාට නැති වුණා නේද මම මහ පව්කාරයක් අම්මි තාත්ති ලොකු වැරැද්දක් අම්මි කරේ මට අදින් පස්සේ යාගේ මූණවත් බලන්න ඕනේ නෑ අම්මි මාව ජීවත් කරවන්න මගේම නංගිව අම්මි තාත්ති බිල්ඩර් දුන්නේ අනික දුවෙක් පුතෙක් කියලා මොන වෙනසක්ද අම්මි හේත් තාත්තගේ ලේම නේද ෂෙනා පුතා මේ අහන්න කලබල වෙන්න එපා දැන් තාත්ති එක්ක මේ දෙයට රණ්ඩු කරා කියලා තේරුමක් නැහැ මං කරේම මේ දෙයට හැමදාම රණ්ඩු කරපු එක මොකද මට දුකයි එයාගේම ලේ විකුණපු නිසා ඒකත් කෙල්ල වැඩක් නැහැ පරම්පරාව ගෙනියන්න කොල්ලෙක් ඉන්න ඕන කියලායි එයා හැමදාම කියන්නේ ඒ දවසේ ඉඳන් මට තාත්ති පොඩියුනේ ඔයාලට නමට හරි තාත්ති කෙනෙක් ඉන්න ඕනකමට මිසක් වෙන දෙයකට නෙමෙයි මං කොහොම හරි දුක් මහන්සි වෙලා අපේ බිස්නස් උඩට ගෙනාවා ඒ අතරේ පුළුවන් හැම විදිහකටම නංගිව හැව්වා මට කොච්චර සල්ලි තිබ්බත් මගේ දුව වැඩිය වැඩ මට කොච්චර සල්ලි තිබ්බත් මගේ දුව නැතුව වැඩක් නැහැ පුතේ මං නංගිගේ පොඩි කාලේ ෆොටෝ එකක් පත්තරේට දැම්මා
ඉස්සරින්දන් මම හැම මාසෙම වගේ දානවා තංගිගේ ෆොටෝ එකක් පත්තරේට ඔයාලට හොරෙන් ඒත් කවුරුවත් තාම කතා කරේ නැහැ මොකද ගොඩක් මිනිස්සු සල්ලි වලට තණ්හයි පුතා තමන්ට වාසියක් නැතුව එයාලා අඩු ගානේ කාටවත් තොරතුරක්වත් දෙන්න කැමති නැහැ ලක්ෂ 10ක් දෙනම නංගිව හොයලා දෙන කෙනෙක්ට කියලා මම පත්තරේ ආටිකල් එකක් දැම්මා ඒක දැකලා ගොඩක් අය මට කෝල් කළා සමහරක් අය බොරුවට සල්ලි ගන්න කතා කරේ එක එක බොරු කියන් ඒත් කෙනෙක් ගල් කිස්ස පැත්තේ ගෙදරක මේ වගේ පොඩි ළමෙක් ඉස්සර හිටියා හොයලා බලන්න කියලා කිව්වා මට කතාවෙන් තේරුනේ එතන මොකක් හරි ඇත්තක් තියෙයි කියලායි මට මගේ දරුවව හොයා ගන්න ඕනේ ෂේන් මට සල්ලි නෙමෙයි වටින්නේ මගේ දුව මොකද මට පුතා හොයා වගේම දුවවත් ඕනේ මගේ නංගි ගල් කිස්සෙ හිටියලු දන්නේ ඔව් පුතා ගල් කිස්සෙ අම්මි මේ අහන්න මං මගේ නංගිව අනිවාර්යෙන් හොයා ගන්නවා අපි යාව අපි ළඟට ගමු තාත්තිය එක්ක මට කතා කරන්න ඕනේ කොහෙයා තාත්ති බිස්නස් වලට ඇමරිකාවලට ගියා පුතා හවස ඒ නැතත් එයා එක්ක කතා කරලා වැඩක් නැහැ අපි නංගිව හොයා මේ ගෙදරට ගියමු මොකද වාගේ තාත්ති කියන්නේ කිසිම හිතක් පහව නැති කෙනෙක් කියලා ඔප්පු කරලා ඉවරයි අම්මි කෝල් කරපු නම්බර් දෙන්න මට නංගි ගැන විස්තර කියපු මෙන්න මේ නම්බර්ස් පුතා හරි දැන් අම්මි නිදා ගන්න මම බලා ගන්නම් හැමදේම මගේ නංගිව මං ආයෙම මේ ගෙදරට එක්කන් එනවා අම්මිට මම පොරොන්දු වෙනවා ඒ නිසා අම්මි දුකින් ඉන්න එපා ඔයාලා මගේ නංගිව දන්නවද කෝල් කරලා තිබ්බ අර ආටිකල් එක දැකලා ආ ඕ මහත්තයා ඒ කෙලී වගේ කෙනෙක් ඒ කෙලී වගේම කෙනෙක් තමයි අර බලන්න අර ගෙදර හිටියේ ඒක ලොකුම ලොකු පාළුවට ගිය තිරාරටිච්ච ගයක් නේ ඒකේ කොහමද මගේ නංගි ඉන්නේ ඉන්නේ නෙමෙයි මහත්තයා හිටියේ ඒකේ තමයි ඒ මොන්ටේ මහත්තයටයි දරුවෝ හිටියේ නේ මට මතකයි හැම ස්පිරිතාරකටම වගේ ඒ නෝනව පෙන්වන්න එක්ක ගියා ලොකු ලොකු දොස්තර මහත්තයරට පෙන්නවා රට රටවලත් කියාමයි හිතේ හේතු වැඩක් උනේ නෑ ගොඩක් හිට ඇවුලෙන් තමයි නෝනයි මහත්තයයි උන්නේ දරුවෙක් නෑනේ කියලා ඉතින් මට මතකයි එක දවසක් මං එහෙ වත්තේ වැඩට ගියා ඒ දවසේ යාලා ඒ කෙරි පොඩිත්තව මට පෙන්නලා කිව්වා මේ ඉන්නේ අපේ දුව කියලා ලස්සනයි නේද කියලා මංගෙත් අහන්නත් අහලා එක පාරටම කොහෙන්ද මහත්තයෝ දුවෙක් කියලා ආයෙම මං ඇහුවේ නෑ මහත්තයා මොකද ඒ නෝනේ මහත්තයා ගොඩක් හොඳ අය මට අපේ ගමේ උන්ට හරියට උදව් කරා ඒ නෝනලා ගොඩක් ආදරය කරා ඒ කෙලි පොඩිත්තට ගමේ හැමෝම ඒ නිසා මේ කෙල්ල කොහෙන්ද කෙනාවි කියලාවත් ඇහුවේ නෑ කිසිම වචනයක් කිව්වේ නෑ හැමෝම ආදරය කරා උන්දලට ඒත් එක දවසක් මේ ලස්සන පවුලට කනකු කෑඩුව මහත්තයෝ මේ මහත්තයයි මේ නෝනයි කෙලි පොඩිත්තයි ගමනක් යනකොට කාරක හැප්පිලා කුඩු පට්ටම් වෙලා මහත්තයෝ මොකක් අනේ දෙවියනේ එතකොට මගේ අහිංසක නංගි මගේ නංගිට මොකද උනේ ප්ලීස් කියන්න මට වාසනාවකටද අවාසනාවකට දන්නේ කෙලි පොඩ්ඩ බේරුණා මහත්තයෝ ඒත් නෝනලගේ පවුලෙව මේ ඉඩකඩම් දේපල ඔක්කොම ලියාගත්තා මේ පොඩි දරුවව බාරගන්නම් කිය කිය ඒ දරුවව මෙහෙන් කොළඹ එක්ක ගියා මහත්තයෝ ඒත් ගමේ උන් හැමෝම කිව්වේ උඹ තමා කියලා නෝනලගේ කාරක හැප්පුවේ මහත්තයලගේ නෝනලගේ දේපල අරගන්න දවසක් අර එහා ගෙදර මැගී අක්ක දැකලා ඒ පොඩි කෙල්ල වගේම දරුවෙක් කොළඹ කොටුවේ හිඟා කනවා හැමෝම කිව්වේ අර නෝනලගේ නෑයෝ මේ කෙලි පොඩ්ඩව හිඟා කවන්න මිනිස්සුන්ට දීලා කියලා. මොකක්? ඔව් මහත්තයා ආරංචි වුණේ එහෙමයි මට. ඒක අහපු මං ගියා ඒ පොඩි කෙලිව හොයන් එපාර. ඔන්න ඔහෙ තියෙන දෙයක් කාලා අපේ ගෙදර උන්දට බලාගන්න කියන්න හරි. ඒත් හම්බුන් නෑ මහත්තයා. දැන් අවුරුදු 15ක් විතර වෙනවා. දැන් ඒකි ළමිසියෙක් වෙන්නට මයි හිතේ. ඒත් කවුද දන්නේ මහත්තයෝ මේ තිරිසන් වගේ මිනිස්සු ඉන්න රටේ ඒ කෙලි යහතින් තාම හුස්මරන් ජීවත් වෙනවද කියලා මට මගේ නංගිව හොයාගන්න ඕනේ අංකල් ප්ලීස් ඉල්ලන ඕනේ ගානක් දෙන්නම්
මේ විස්තර පොලිසියටත් කියන්න පුළුවන්ද? ඊට පස්සේ මට මගේ නංගි වික්මන්ටම හොයාගන්න පුළුවා. පින් සිද්ධ වෙනවා. මට සල්ලි ඕනේ නැහැ මහත්තයෝ. මම මේ මාළු පාන් කෙටියක් ඔතන් ආපු පත්‍ර කොළ කෑල්ලේ මේ කෙනෙක්ගේ ෆොටෝ එකක් තියෙනවා දැකලයි අපේ පුතාට කියලා ඒ පාරේ විස්තරේ කිව්ව ගත්තේ. ඒකත් සල්ලි බලෙන් නෙමෙයි පුතාට කියලා කෝල් එකක් කරන් විස්තර කරේ. මනුස්සකමට විතරමයි මහත්තයා හැම කරේ. බල්ලොත් නොකන සල්ලි හැම දෙයකටම මුලට තාන් ජීවත් වෙනු තිරිසන් වගේ මහත්තයා. මගේ හිත එක පාරටම ගැස්සුනේ. ඊයේ නවී කරදර කෙල්ලත් කිව්වේ මේ දෙයමයි. ඒක ඇත්ත. සල්ලි වලට ගන්න බෑ මනුස්සකම. මගේ හිත ඇතුලේ අමුතු නොසන්සුන්කමක් දැනුණා. මහත්තයා අපි යන්ද පොලිසියට? මං කියන්නම් මං දන්න හැම දෙයක්ම. හරි. නගින්න අංකල් කාර් එකට. අපි යමු. මොකද අංකල් කැස්සක් ආවද? පස්ස ෂීට් එකේ ඇති අංකල් වතුර බෝතලයක්. ඉන්න මං අරන් දෙන්න. වතුර ටිකක් පිවාම කැස්ස හරියාවි. එසේ කියා මා පිටිපස ෂීට් එක දෙස බලන්නට වූයේ වතුර බෝතලේ කැණීමේ අදහසින්. ඕ මයි ගොඩ්. මේ කොහෙන්ද මේකේ? වට් අනේ දේවියනි. ඊයේ නවී වර්ජින් කෙල්ලෙක්වද බිල්ලට ගත්තේ? ඒ කෙල්ලගේ ජීවිතේම විනාශ වුණේ ඌ නිසා නේද එහෙනම්? මේ කෙල්ලගේ පිරිසිදුකමේ සංකේතය නේද මේ ෂීට් එකේ තියෙන්නේ? ඕ නෝ. ඒ අසරණ කෙල්ල පව්. මගේ හිතට දැනුනේ ඒ අහිංසකී ගැන මහත් වේදනාවක්. අමුත්තක්. කෙසේ හෝ එය මැඩලමේ මා කාර් එක නැවත පණ ගන්නට වූයේ මගේ නංගි සොයා ගැනීමට පොලිසිය කරා යෑමටයි. මිස්ටර් ෂේන් ජයවික්‍රම, අපි ඔයාගේ නංගිව හොයාගත්තා. අනේ කොහෙද මගේ නංගි? ඉන්ස්පෙක්ටර්, කෝ මගේ නංගි? අනේ මට පෙන්නන්න. ඒත් කියන්න කනගාටුයි ෂේන්, එයා සුයිසයිඩ් කරගෙන. වට්? මොනවද කියන්නේ යා? මගේ නංගි ඇයි එහෙම දෙයක්? නෝ නෝ, ඒක කොහෙත්ම වෙන්න බෑ. ඉන්ස්පෙක්ටර්, ඕන වැරදි නිවුස් එකක් ලැබිලා තියෙන්නේ. ෂේන්, එයා ඇත්තටම ජීවත් වෙලා තියෙන පාරේ. ඒකත් එයාගේ ජොබ් එක හිඟා කන එක. පොඩි කාලේ එයාගේ අම්මා තාත්තා ඇක්සිඩන්ට් වුණාම එයාව බලා ගන්නවා කියපු පවුලේ අය එයාව පාරේ දාලා ගියේ. එදා ඉඳන් එයා පාරේ අනේන මිනිස්සු දෙන දෙයක් කාලයි ජීවත් වුණේ. මං උන්ව මරනවා. අනේ මගේ අහිංසක නංගිට ඇයි උන් එහෙම කරේ? ඇයි? ප්ලීස් මිස්ටර් ෂේන්, කලබල කරන්න එපා මෙතන. අපි මේ දෙයට සම්බන්ධ හැම වැරදිකාරයෙක්ම දඩුවම් දෙනවා. මට ආරංචි වුණ විදියට කවුරුම හරි ඒ ළමයාව රේප් කරලා. ඒ නිසාලු ඒ අහිංසකී ජීවිතය නැති කරන් තියෙන්නේ. අනේ ඉන්ස්පෙක්ටර්, මගේ අසරණ නංගිට එහෙම වෙන්න බෑ. අනේ මගේ අහිංසකී. ප්ලීස් ෂේන්, හිත ශක්තිමත් කරගන්න. දැන් අපි යමු බොඩි එක බලන්න. කොහොමද DNA එකක් කරලා බලයි හරියටම තහවුරු කරගන්න. අවුරුද්දකට පසු මගේ දරුවා මගේ උරුමකාරයා මහාන වෙලා යකෝ. මහාන වෙලා ගේ ආලුවා නවී හිරේලු. ඌ මගේ කෙල්ලට කරදර කරලා දෝෂණය කරේ. මගේ ගෑණියේ කහලා කෙල්ල මැරිච්ච දුකට මලා මට යන්න දීපියම්. මගේ උරුමකාරයා බලන් ඕනේ මට. අපේ පරම්පරාව කෙනෙක් කාට මහාන වෙලා ඉන්න දෙන්න බෑ. මගේ පවුලේ උරුමකාරයා මහාන වෙලා අනේ එක වෙන්න දෙන්න බෑ. බොරු බොරු ඔය ඔක්කොම බොරු. මගේ කොල්ල මහාන වෙලා නෑ. මගේ ගෑණි මෙරුම් නෑ. මගේ පුතාගේ ආලෝ හිරේගි. මා සිකුරුපු කෙල්ලම දූෂණය කරපු නිසා ඔක්කොම පිස්සු. මේ ඔක්කොම බොරු කතා. මට යන්න දෙන්න. මගේ ෂේන් පුතා ළඟට. මගේ කොල්ල තමයි අපේ පරම්පරාව ගෙනියන්න ඉන්නේ. ඌට පිස්සු හැදිලා. ඌට පිස්සු. ඒකනම් මහනුනේ පරම්පරාව බලන්න දාලා. ඕකව මං අද මෙක්කෙනව පන්සලේ. ඌ යකෝ පවුල උරුමක් කරනවා. මට යන්න දීපියා. පරම්පරාව ගෙනියන්න ඕනේ ඌ මට. මගේ කොල්ල ළඟට මට යන්න දීපියා. අපේ පවුල උරුමක් කරයා ඌ. ඩොක්ටර්, ඩොක්ටර් ඉක්මනට එන්න. අර පේෂන්ට් හොඳටම පිස්සු වැඩි වෙලා වගේ කෑක ගහ දඟලනවා.
පට බඳින්න එපා. අපි කොයි කවුරුත් එකයි. ඔන්න ළමයි ඉතින් කතාව ගැන අදහසක් කියන් යන්න අනිවාර්යෙන්. කතාව අමිටක හැමෝටම ගොඩක් ආදරෙයි. බුදු සරණයි.